ලෝ කොහොමද මගේ ආදරණීය පොට්ටෝ ලොකු පොට්ටෝ ගොඩාක් කාලයකට පස්සේ ඉතින් ආදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම Mr. Toys YouTube channel එකට. ඉතින් මම හිතන්නේ අවුරුද්ද මාස දෙක දුන්න පස්සේ තමයි අයම මේ වීඩියෝ එක දාන්නේ ඔයගොල්ලන්ට. ඒ වගේම ලොකු toys collection එකක් දැන් මල්ලඟ තියෙනවා. මම ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් ඉස්සරහට පෙන්වන්නම් මොනවද තියෙන toys ටික. ඒ වගේ මම හිතන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැකලා ඇති මොකක්ද unboxing කරන්න toy එක කියලා. ඉතින් Black Panther Black Panther character එක තමයි අපි අද unboxing කරන්නේ. මම මේක අරගෙන අවුරුදු එකමාරක් විතර වෙනවා. Toys unboxing channel එක වෙනුවෙන් මම මේ toys ඔක්කොම කරති ඉතින්. දැන් නම් අර ගිය අවුරුද්දක් පුරාට unboxing කුත් නොකරපු හින්දා toys ගොඩක් තියෙනවා. හිමි හිමි අපි ඒවා unboxing කරලා පෙන්වන්නම් ඕගොල්ලන්ට. ඒ වගේම හොඳම දේ තමයි ඉතින් toys එක එකතු වෙලා හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් ලස්සන toys දිනා ගන්න. මම ඒව ගැන ඉස්සරහට එන වීඩියෝ වලදී මම ඔයගොල්ලන්ට දාන්නම්. එන වැඩි කතා බහ නැතුව අපි යමු unboxing video එකට. මෙන්න මේ විදිහට තමයි Black Panther action figure character එක packing වෙලා ආවේ. මේක මේ ලස්සන්ට ආවා. මේක තැලිලා තියෙන්නේ මම අර ගොඩක් කල් අරගෙන නිසා box එක දාලා තිබ්බේ ඒ නිසා තැලිලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි printed Avengers characters තියෙන board එකට මේ plastic අපේ action figure එක තියෙන plastic කොටස seal වෙලා තියෙන්නේ මේ විදිහට තමයි. මේක ලස්සන්ට තිබ්බා ඇත්තටම පොඩි වුණේ මගේ වැරද්දෙන්. පිටවස් තියෙනවා අවුරුදු පහට වැඩි අය තමයි පාවිච්චි කරන්න පුළුවන් කියන දේ. ඒ වුණාට ඒක ඔය කියන දේවල් හැමෝම කවුරු පිළිගන්නේ නැහැ. සුපර් හීරෝ කලෙක්ෂන් වලු ඉතින් රීසයිකල් කරන විදිය හැමදේම සඳහන්, හැම toy එකෙම තියෙන විදියටම ඒ ලේබල් ටික සඳහන් වෙලා තියෙනවා. ඔයකොල්ලෝ දන්නවත් ඇති. ඒවා පිළිබඳව මම කීරක් තියෙනවා. හරි අපි එහෙනම් වැඩි කතා බහ නැතුව ඉක්මනට මේක කඩා ගන්න ඕනේ. මම මාර මාසාවෙන් හිටිය අවුරුද්දක් විතර මේ Black Panther එළියට ගන්න මාර ආසාවේ. ඉතින් ඔයගොල්ලොත් එක්ක දැන් මම මේ අපේ Black Panther එළියට ගන්න යන්නේ. පිළිවෙලකට මේ unboxing කරන්න ඕනේ කියලා කොහෙවත් නීතියක් නැහැ. මම කවදාවත් මේ toy එකක් දැන් මේ පළවෙනි වීඩියෝ වල ලස්සන එළියට ගත්තට මම මේ ඔය මේ මේ වගේමයි හැමදාම කැඩෙන්නේ. හරි මල්ලිට මේ උඩින් ඉස්සර පැක් එක තියෙන කියලා මේ කැරක්ටර් එක අපේ කලෝ ගම් මෙතනින් මෙන්න මේ තියෙන අපේ toy එක. මෙන්න මේ විදියට මෙන්න මේ toy එකේ තමයි සෙට් වෙලා ඉන්නේ. මම හිතුවේ මේකත් හොඳ print එකක් ඇති කියලා. ඒ වුණාට normal cardboard එක තමයි print කරලා තියෙන්නේ. හැබැයි ලස්සනයි. තියා ගන්න පුළුවන් කොහෙරේ අලව ගන්න පුළුවන්. කරෙක්ට් එක අපි දැන් බලමු. මොනවද ෆීචර්ස් කියලා මේකේ. ඔව් 180ක් පුළුවන් අංශක. ඒ වගේම මං හිතුවේ මේ අත මේ වැලමිටින් නැවෙනවා කියලා. කකුලත් එහෙමයි දනිසෙන් නැවෙනවා කියලා. ඒත් නෑ අතයි 360ක් කරවන්න පුළුවන් අත නෑ. අතර දෙන්න ඕන ඉතුරු කෑල්ල. මේක නම් ලයිට් එකක් තිබ්බා. හරි මේති. හැබැයි ඒක මේ ස්විච් කියන්නේ ස්විච් එක ඔබාගෙන ඉන්න ඕනේ. ඒක ප්‍රශ්නේ. දැන් ඔබාගෙන හිටියොත් විතරයි ලයිට් එක පත් වෙන්නේ. සාමාන්‍ය ඔබලා තරින්න තිබ්බනම් හොඳයි. මේ නවන්න පුළුවන් එකත් හොඳයි. මෙයාගේ මේ ජොයින්ට් එක කියන්නේ පල්ලයට වගේ. ඉතින් අපි මෙයාගේ අතට දෙමු. මෙන්න මෙහෙම සෙලෝ ටේප් එකකින් එතන සෙට් කරලා තියෙනවා. මෙයාගේ අතට දීලා පොඩි මූවමන්ට් ටිකක් බලමු මේකේ. මේ ඇක්ෂන් ෆිගර් එක ඔක්කොම හොඳයි. වැඩේ කියන්නේ වෙන්න මේකට වෙන්න බෑ ලකුණු කීයක්වත්. ඇක්ෂන් ෆිගර්ට ලකුණු 10න් 10ක් දුන්නා නම් මේකට ලකුණු 10න් 3ක් වගේ. මේක මාර විතරම නැවෙනවා.
ඉතිං වෙන්න මෙම තමයි ඉතින් අපේ බ්ලක් පැන්ත කරක්ටක අපි අදන් බොක්සින් කරපු එන ඉතින් පොඩි ට්‍රේලයකට යන් අපි පටස් ගාලා මැත්තර මාසුනා මේක මේ ඔළුව මෙම එකසියසුවක් කරවන්න පුළුවන් එහි මේ පොඩි මොමන්ටක් දෙන්න පුළුවන් ඔළුව නිකන් අපේ ටික ටේබල් එක තියෙන ගාපුදිය බලන් ඉන්න විදියට ඇන්දට කියතා හරි ගාපුදිය බලන් ඉන්න නිකන් අම් ෆීලින් එකක් එක දැන් ඊපස්සේ මේ මේක නයිකින් හයිය නැහැ මෙන්න මේ කැරක්ටර්ස් තව අපි අන්බොක්ස් කරමු ඉස්සරහට ඉතින් තව වෙනල් දේනවා ගොඩක් ක්ෂ ිගස් න ම මේ ටික ට ලොක්සින් කල වෙන්න මොන වගේද මේත් මූමන් මනාද කියලා එන මිස්ටරෝයිස් අද සමුගන්නවා අපි හම්බු වීර විඩුවෙන් අලුටෝයියන් අරගෙන ජයවේලා